Hi guys, welcome to our YouTube channel. Wage Sri Lankan passport එක UK ඉඳන් renew කරගන්නේ කොහොමද? ඉතින් ඒ ගැන කතා කරමු මේ වීඩියෝ එකෙන්. Wage Sri Lankan passport එක ළඟදී expire වෙනවා නම්, ඔයාලට මේක renew කරගන්න options දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයා ලංකාවට ගිහිල්ලා ලංකාවේ normal process එක follow කරලා ලංකාවේදී මේ passport එක renew කරගෙන ඔයාලට ආයිමත් UK වලට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ ලංකාවට යන්න නැති කෙනෙක් නම්, සහ මේ passport එක renew කරගන්න ඕනේ නම් वाड़े यूके इंदगेनम मेक श्री लंकन हाई कमीशन थ्रू वागे पासपोर्ट रिन्यू करगाना पुलो इतिंग वाड़े यूके वलिन दाम मे पासपोर्ट रिन्यू करगाना प्रोसेस मुकाद इतिंग मुलिम कराना तीयन्ने वाट मे पासपोर्ट रिन्यू करना अवश्य डॉक्यूमेंट्स टिक हदागाने का इट पासे श्री लंकन हाई कमीशन के अपॉइंटमेंट टिक दागेना मे अपॉइंटमेंट टिक दवस टिक गिहिल्ला मे डॉक्यूमेंट्स टिक सबमिट करला वाट पेमेंट टिक कराना तीयनवा मे पेमेंट टिक कराट पासे Sri Lankan High Commission එකෙන් මේ documents ටික ලංකාවට යවනවා ලංකාවට යවලා ලංකාවෙන් ඔයාගේ passport එක renew කරලා ඒගොල්ලෝ ආයෙමත් UK වලට එවනවා UK High Commission එකට ඔයාගේ අලුත් passport එක ආවට පස්සේ High Commission එකෙන් ඔයාට notification එකක් එවනවා ඔයාගේ passport එක ready ඔයාට passport එක collect කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔනෝක තමයි සරලව ඔනෝම තමයි මේ process එක වෙන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න ඕන ඔයා passport එක UK වලදී renew කරනවා නම් මේ process එකට ලොකු කාලයක් යනවා. ඒ කියන්නේ high commission එකෙන් ලංකාවට යවලා passport එක renew කළා ආයමත් UK වලට එවන නිසා මේකට ලොකු කාලයක් ගත වෙනවා. ඉතින් දැනට තියෙන time frame එකත් එක්ක බැලුවම සාමාන්‍යයෙන් මාස 4ක් 5ක් යනවා කියලා තමයි high commission එකෙන් කියන්නේ. ඉතින් මේ process එකට අවශ්‍ය වෙන documents මොනවද සහ කොහොමද මේ appointment එකක් දාගන්න කියන දේ මම high commission website එක through ගිහිල්ලාම දැන් ඔයාලට පෙන්වන්නම්. ඉතින් ඔයාලා පිටරටින් ඉඳන් ලංකාවට සල්ලි යවන ක්‍රමයක් හොයනවාද? පිටරටින් ඉඳන් ලංකාවට සල්ලි යවන්න තියෙන හොඳම ක්‍රමය තමයි tap tap mobile app එක. ඉතින් ඔයගොල්ලෝ tap tap mobile app එක use කරන්නේ පළවෙනි වතාවට නම් මෙන්න මේ කෝඩ් එක thara10 t h a r a 10 කියන කෝඩ් එක use කරන්න ඔයගොල්ලෝගේ පළවෙනි transaction එකට pound 10ක් එහෙම නැත්නම් ඔයාලා වෙන රටක ඉඳන් සල්ලි යවනවා නම් dollars 10ක credit bonus එකක් add වෙනවා. ඔයාලා tap tap app එක use කළ නැත්නම් අද මේ use කරලා බලන්න. ඉතින් මේක තමයි high commission එකේ website එක. මේ වෙබ්සයිට් එකේ ක්ලියර්ලි හැමදේම මෙන්ෂන් කරලා තියෙනවා මොනවද අවශ්‍ය ડોකියුමන්ට්ස් කොහොමද අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ මේ ප්‍රොසෙස් එක හොඳට එක්ස්ප්ලেইন කරලා තියෙනවා වෙබ්සයිට් එකේ මම වෙබ්සයිට් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඉතින් වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් කන්සියුලර් සර්විසස් වලට කියලා પાස්පෝර්ට් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න પાස්පෝර්ට් කියන ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ මෙතන හැමදයක්ම ක්ලියර්ලි මෙන්ෂන් කරලා තියෙනවා ඉතින් මෙතන උඩින්ම මේ බොක්ස් එකේ මෙන්ෂන් කරලා තියෙනවා මෙන්න මේ දේ අපිට මේ પાස්පෝර්ට් එක හදාගන්න අවශ්‍ය වෙනවා අපේ බර්ත් සර්ටිෆිකේට් එක මේ බර්ත් සර්ටිෆිකේට් එක ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එකක් වෙන්න ඕන සහ ඒක within last 6 months ගත්ත බර්ත් සර්ටිෆිකේට් එකක් වෙන්න ඕන ඉතින් මෙන්න මේ දේ විශේෂයෙන්ම උඩින් highlight කළම මේ වෙබ්සයිට් එකේ mention කරලා තියෙනවා ඉතින් මට මතකයි මම પાස්පෝර්ට් එක renew කරන්න ගියපු දවසේ කීප දිනක් ඇවිල්ලා හිටියා එයාලගේ බර්ත් සර්ටිෆිකේට් එක within last 6 months ගත් එකක් නෙවෙයි නිසා එතනින් කිව්වා මේ પાස්පෝර්ට් එක රිනියු කරන්න බෑ within last 6 month ගත්ත પાස් බර්ත් සර්ටිෆිකේට් එකක් අරගෙන එන්න කියලා. ඉතින් ටයිම් වේස්ට් වෙනවා. ඒක නිසා හොඳම දේ මේවා කලින් ඔක්කොම රෙඩි කරගෙන යන්න. ඉතින් මේ වෙබ්සයිට් එකේ හැමතැනම වගේ මේක මෙන්ෂන් කරලා තියෙනවා within last 6 month ගත්ත බර්ත් සර්ටිෆිකේට් එකක් අවශ්‍යයි කියලා. ඉතින් මේ වෙබ්සයිට් එක through ගියොත් ඔයාලට මේ හැමදේම බලා ගන්න පුළුවන්. මේ ඇප්ලිකේෂන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනම ලින්ක් එකක් තියෙනවා. සහ අපොයින්ට්මන්ට් දාගන්න වෙබ්සයිට් එකක් තියෙනවා. මම ඔප්ෂන් එක තියෙනවා. ඉතින් මම ඒකත් පෙන්නන්නම්. ඉතින් මෙතනත් අවශ්‍ය ડોකියුමන්ට්ස් හැමදේම මෙන්ෂන් කරලා තියෙනවා ඒ වුණාට තව මම ඉස්සරහට පෙන්නන්නම් ડોකියුමන්ට්ස් අවශ්‍ය ලිස්ට් එක වෙනමත් වෙන තැනකත් මේගොල්ලෝ පැහැදිලිව පෙන්නලා තියෙනවා ඉතින් මෙන්න මේක තමයි හයි කමිෂන් එකේ ඊමේල් ඇඩ්‍රස් එක අපිට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මෙතන එක්ස්ප්ලেইন කරලා තියෙන දේවල් වලට අමතරව විශේෂ අවස්ථා මොන හරි තියෙනවා නම් ඒ දේවල් ගැන දැනගන්න මෙයාලට ඊමේල් කරන්න පුළුවන්. ඉතින් මම ඊමේල් කරා. ඒ ඊමේල් කරාම ඒගොල්ලෝ next day වගේ reply කළා. ඉතින් call කරනවට වඩා ඊමේල් කරලා දාන එක හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් passport එක හදන්න renew කරන්න කීයක් යනවද? මෙන්න මේ දේවල් වලට charge කරන amount එකත් මෙතන mention කරලා තියෙනවා. ඉතින් MN series වල passport එකක් renew කරගන්න පවුම් 126ක් යනවා කියලා දෙනින්නේ. මේකට අමතරව තව additional charges වගේක් තියෙනවා. කොමරි මම පාස්පෝර්ට් එක රිනියු කරන්න මට පවුම් 156ක් ගියා. ඉතින් ඊට අමතරව ඔයාලා එතනින් ෆොටෝකොපීස් වගේ ගන්න දේ ෆොටෝකොපීස් වගේ දේවල් එතනින් ගන්න හිටියොත් ඒවටත් එක්ස්ට්‍රා චාර්ජස් ඇප්ලිකබල් වෙන්න පුළුවන්. ඔයාලට කෑෂ් පේමන්ට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාඩ් පේමන්ට් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක පොඩ්ඩක් හයිලයිට් කරන්න ඕනේ.
මෙතන වෙබ්සයිට් එකේ ක්ලියර්ලි මෙන්ෂන් කරලා තියෙනවා රතු පාටින් හයිලයිට් කරලා තියෙනවා. ඉතින් අපි මේ පාස්පෝර්ට් එක UK වලදී රිනියු කරන නිසා අපිට බයෝමෙට්‍රික්ස් දෙන්න විදියක් නැහැ මෙහෙදී. ඉතින් ඒක නිසා අපි මේ පාස්පෝර්ට් එක UK වලදී රිනියු කරලා අපි නෙක්ස්ට් ටයිම් ලංකාවට ගියාම අපි ලංකාවෙන් ආයෙත් එන්න කලින් අනිවාර්යයෙන්ම අපි බයෝමෙට්‍රික්ස් දෙන්න යන්න ඕනේ. ඉතින් මෙතන ක්ලියර්ලි මෙන්ෂන් කරලා තියෙනවා බතරමුල්ලට ගිහිල්ලා බතරමුල්ල ඔෆිස් එකෙන් තමයි මේ බයෝමෙට්‍රික්ස් අපිට දෙන්න තියෙන්නේ කියලා. ඒකත් හොඳට මතක තියාගන්න. මොකද එයාපෝර්ට් එකෙන් එන්න දෙන්න හැ කියලා තියෙනවා බයෝමෙට්‍රික්ස් දීලා නැත්තම්. ඒ දේත් හොඳ මතක තියාගන්න. නෙක්ස්ට් ටයිම් ලංකාවට ගියාට පස්සේ මේ බයෝමෙට්‍රික්ස් දීලා ඒ වෙලේ කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මෙන්න මෙතන තමයි ක්ලියර්ලි මෙන්ෂන් කරලා තියෙන්නේ මොනවද අපිට පාස්පෝර්ට් එක රිනියු කරන්න අවශ්‍ය ડોකියුමන්ට්ස් කියලා. ඉතින් මෙතන තුඩින්ම කියලා තියෙනවා within last 6 months ගත්ත බර්ත් සර්ටිෆිකේට් එකක් අවශ්‍යයි කියලා. ඉතින් මේ බර්ත් සර්ටිෆිකේට් එක ගන්න කොහමද? ඉතින් බර්ත් සර්ටිෆිකේට් එක අනිවාර්යෙන් ලංකාවේ ඉන්න ඔයාලගේ ෆැමිලි එක කාට හරි යාළුවෙකුට කියලා හරි එහෙම තමයි එවන් වෙන්නේ. ඉතින් මේක ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරි තමයි මේක ගන්න වෙන්නේ. මේක ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එක කියන්නේ අර දම්පාට සීල් එක පිටිපස්ස ගාලා තියෙන බර්ත් සර්ටිෆිකේට් එක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් within last 6 months ගත්ත එකක් අලුතෙන් අරගෙන ඔයාලෙන් පෝස්ට් කරලා එවන්න තමයි වෙන්නේ. ඉතින් මම කරේ එහෙමයි අපි ගෙදරින් අපේ වේරන්ස් ලයික පෝස්ට් කරලා එව්වා. ඒක එවන්ති සති දෙකක් වගේ තමයි ගියේ. නෝමල් පෝස්ට් එකේ තමයි එව්වේ. සති දෙකක් විතර ගියාම මට බර්ත් සර්ටිෆිකේට් ලැබුණා. ඉතින් එහෙම තමයි කරන්න වෙන්නේ. ඔයාලව within last 6 month ගත්ත බර්ත් සර්ටිෆිකේට් එකක් නැත්තම්. ඉතින් මෙතන ක්ලියර්ලි මෙන්ෂන් කරලා තියෙනවා මොනවද අවශ්‍ය ડોකියුමන්ට්ස් කියලා. ඉතින් මෙතන සමහර මේ ඇෆිඩේවිට්ස් වගේව තියෙනවා. ඒවා ඔයාලට ඇප්ලිකබල් නැති වෙන්න පුළුවන්. හොඳට කියවල බලන්න. ඔයාට මේ ඇප්ලිකබල් වෙනවා නම් මේ ඇෆිඩේවිට්ස් එම ඒවටත් අදාළ ෆෝම්ස් මෙතන තියෙනවා. අරගෙන ෆිල් කරලා ඒව සබ්මිට් කරන්න. ඉතින් මෙතන තියෙනවා ක්ලියර්ලි පාස්පෝර්ට් එකේ ඇප්ලිකේෂන් එක සහ මේ ඇෆිඩේවිට් වල ටෙම්ප්ලේට්ස් තියෙනවා. ඒව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සහ ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවා කොහොමද මේ ෆෝම් එක හරියට ෆිල් කරන්න කියලා. ලැංග්වේජස් තුනෙම තියෙනවා. ඉතින් ඔයාලට ඒකත් බලලා හොඳට ඉතින් මේක තමයි පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක. ඉතින් ගොඩක් අමාරු දේවල් නැහැ මේකේ. ඔයා රිනිව් කරන නිසා වගේ දැනට තියෙන පාස්පෝර්ට් එකේ නම්බර් එක වගේ දේවල් මෙතන ටයිප් කරන්න පුළුවන්. ඒ වුණාට මේ ෆෝම් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට බ්ලැක් කලර් පෙන් එකකින් තමයි මේක ෆිල් කරන්න තියෙන්නේ. ඉතින් ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවා. මේ දෙන්නේ ඉන්ස්ට්‍රක්ෂන්ස් තමයි කොහොමද ෆිල් කරන්න ඕනේ කියලා තියෙනවා. හොඳට මතක තියාගන්න කළු පෑනකින් ඉංග්ලිෂ් බ්ලොක් ලෙටර්ස් වලින් තමයි මේ නම ඒ ඩීටේල්ස් එක ඔක්කොම ෆිල් කරන්න ඕනේ. ඉතින් හැමදේම හරියට ෆිල් කරගෙන යන්න. එතකොට ඔයාලගේ ටයිම් එකත් ඉතුරුයි. එතනට ගිහිල්ලා ආයෙමත් ෆෝම් එකක් පුරවන්න ඒ දේවල් වෙන්නේ නැහැ. ඉතින් මේ ෆෝම් එක පුරවද්දී විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. මෙන්න මෙතන නම්බර් 12 පොයින්ට් එක ප්‍රොෆෙෂනල් එහෙම නැත්නම් ඔක්කුපේෂන් එක ඔයාගේ පාස්පෝර්ට් එකේ මෙන්ෂන් කරන්න ඕනද කියන දේ. ඉතින් මේක අනිවාර්ය නැහැ. ඔයාලට බ්ලැන්ක් එකක් විදිහට තියන්න පුළුවන්. හැබැයි මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට ගියහම අපිට තියෙනවා මේ ජොබ් එක අපේ ප්‍රොෆෙෂන් එක මෙන්ෂන් කරන්න ඕන නම් පාස්පෝර්ට් එකේ අපි ඒක ප්‍රූව් කරන්න අවශ්‍ය ડોකියුමන්ට්ස් අපිට සබ්මිට් කරන්න වෙනවා කියලා. උදාහරණයක් විදිහට ඔයා ડોක්ටර් කෙනෙක් නම් ඉන්ජිනේර් කෙනෙක් නම් ඒ ප්‍රොෆෙෂන් එක පාස්පෝර්ට් එකේ දාන්න නම් ඔයාට ඒක ප්‍රූව් කරන්න අවශ්‍ය ડોකියුමන්ට්ස් සබ්මිට් කරන්න වෙනවා. ඉතින් මෙතන ක්ලියර්ලි ගොඩාක්ම ක්ලියර්ලි මෙතන කියලා නැහැ මොකද්ද හරියටම අවශ්‍ය වෙන ડોකියුමන්ට් එක කියලා. ඉතින් ඔයාලට අර කලින් කිව්වා වගේ මේ ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් දාලා ඒවා කන්ෆර්ම් කරගන්නත් පුළුවන්. පාස්පෝර්ට් ෆෝම් එක ෆිල් කරද්දී ඒක තමයි වැදගත් එකට තියෙන අනිත් දේවල් නෝමල් අර කලින් කිව්වාගේ ඉංග්ලිෂ් බ්ලොක් ලෙටර්ස් වලින් මේක ෆිල් කරන්න තියෙන්නේ. බ්ලැක් කලර් පෙන් එකකින් හරි බ්ලූ කලර් පෙන් එකකින් හරි තමයි කියලා තියෙන්නේ. ෆොටෝස් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ෆොටෝස් ගන්න දැන් ඔයගොල්ලෝ මෙහෙ ඉන්න කෙනෙක් නම් දන්නවා මොරිසන් එකේ එහෙම නැත්නම් කෝප් එකේ ගිහාම අර සෙල්ෆ් ෆොටෝස් ගන්න පුළුවන් බූත් තියෙනවා. ඉතින් ඒ වගේ බූත් එකකින් ගන්න පුළුවන්. UK පාස්පෝර්ට් සයිස් එකට ෆොටෝ එක වා ගත්තම ඒක හරියනවා. ඒක තමයි ශ්‍රී ලංකන් පාස්පෝර්ට් සයිස් එකත්. එහෙම නැත්තම් ඔයාට මෙතන වෙබ්සයිට් එකෙත් කියලා තියෙනවා. ඔයාට එතන ගියහම එතනින් ගන්නත් පුළුවන්. අපේ හයි කමිෂන් එකට ගියාම එතනත් ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාට එතන නම් පවුම් 8ක් යනවා කියලා තමයි තියෙන්නේ. ඔයාට ඊට අඩුවට ගන්න පුළුවන් නම් කලින් අරගෙන යන්න. එහෙම නැත්තම් එතනින් ගන්නත් ඔප්ෂන් එක තියෙනවා. ඉතින් ඔය ටික තමයි ෆෝම් එක ෆිල් කරන එක ගොඩාක් අමාරු දෙයක් නෙමෙයි. ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවලා හරියට බලන්න මෙතන හයිලයිට් කරන්න ඕන දේ තමයි මේ ප්‍රොෆෙෂන් එක සහ ඔකුපේෂන් එක. ඊට පස්සේ ඊළඟ දේ තමයි කොහොමද අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ. මොකද මෙතන ක්ලියර්ලි වෙබ්සයිට් එකේ කියලා තියෙනවා අපොයින්ට්මන්ට් එකක් දාගන්න නැතුව එන්න එපා කියලා මේ පාස්වර්ඩ් රිනියු කරන්න. ඉතින් අපොයින්ට්මන්ට් එකක් දාගන්න මෙතන ලින්ක් එක තියෙනවා. මේක ක්ලික් කරාට යන්නේ නැහැ. කොපි කරලා පේස්ට් කරන්න තමයි වෙන්නේ. ඉතින් මම පෙන්නන්නම් ඒ ලින්ක් එකට ගියාම මෙන්න මේ වගේ මෙතන තමයි එන්නේ. ඉතින් මුලින්ම ඔයා මෙතෙන්ට එද්දී ඔයාට account එකක් නැහැ. ඉතින් account එකක් නැතිව ඔයාට account එකක් create කරන්න තමයි තියෙන්නේ.
මේක තමයි මම මගේ account එක මම දැන් මේ log වෙලා ඉන්නේ. ඉතින් මම කලින් account එකක් හදලා තිබ්බා මගේ appointment එක දාගන්න ඕන නිසා. ඉතින් ඔයාගේ details එක තමයි මේ website එක දාලා මේක හදාගන්න තියෙනවා. ඔයාගේ NIC number එක, ඔයාගේ passport number එක සහ ඔයාගේ UK වල address එක, email address, phone number මෙන්න මේ වගේ basic දේවල් ටික තමයි දාගන්න තියෙන්නේ. ඊට පස්සේ appointment එක දාන්න. මෙන්න මෙතන තියෙනවා ඔයාට මොකද්ද අවශ්‍ය service එක කියලා. ඉතින් අපි මේක කරන්නේ passport එක renew කරන්න. After 10 years expire වෙන passport එක renew කරන්න. ඉතින් මෙන්න මේ option එක තමයි select කරන්න තියෙන්නේ. ඊට පස්සේ available date එකක් බලලා time slot තියෙනවා නම් මෙතන පෙන්නනවා. මෙතන දැන් මම 30 වෙනිදා search කරේ. ඉතින් එතන නැහැ කියලා පෙන්නනවා appointment ස්ලොට් එකක්. ඉතින් අපි නිකන් random දවස දාල් බැලුවා. ඔයාලා තියෙනවා මෙතන slots ගොඩක් තියෙනවා. ඉතින් කැමති එකක් select කරගන්න පුළුවන්. select කරගත්තට පස්සේ confirmation text message එකක් ඔයාගේ mobile number එකට, ඔයා මෙතන දාන mobile number එකට එනවා. ඉතින් ඔයාට මේ documents ටික ready කරගෙන එදාට යන්න තමයි තියෙන්නේ. ගිහිල්ලා මෙතන documents ටික submit කරලා payment එක කරන්න තියෙනවා. ඊට පස්සේ high commission එකෙන් මේ documents ටික ඔක්කොම ලංකාවට යවනවා. ලංකාවේ ලංකාවෙන් පාස්පෝට් එක රිනියු කරලා ආයෙමත් UK වලට එවනවා. ඊට පස්සේ හයි කමිෂන් එකෙන් ඔයාට මැසේජ් එකක් එවනවා, ටෙක්ස්ට් මැසේජ් එකක් එවනවා. මේ පාස්පෝට් එක රෙඩි, දැන් ඇවිල්ලා කලෙක්ට් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්නෝක තමයි ප්‍රොසෙස් එක. හොඳට මේ වෙබ්සයිට් එක ත්‍රූ යන්න. ෆෝම් එක හරියට ෆිල් කරන්නේ කොහොමද? අවශ්‍ය වෙන හැම ડોකියුමන්ට් එකම මේ වෙබ්සයිට් එකේ තියෙනවා. මම ලින්ක් හැම එකක්ම ડિස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඉතින් වැදගත්ම දේ තමයි මේ ડોකියුමන්ට් සබ්මිට් කරද්දී ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් එක, මේක ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එක වෙන්න ඕන, සහ මේක මාස 6ක් ඇතුළත ගත්ත බර්ත් සර්ටිෆිකේට් එකක් වෙන්න ඕන. ඊළඟට වැදගත්ම දේ තමයි ඔයාගේ ප්‍රොෆෙෂන් එක මේ පාස්පෝර්ට් එකේ මෙන්ෂන් කරනවා නම් ඒකට අදාළ ડોකියුමන්ට්ස් ටික ඔයා සබ්මිට් කරන්න ඕනේ. ඊළඟට වැදගත්ම දේ තමයි බයෝමෙට්‍රික්ස්. ඔයාලා UK වලින් පාස්පෝර්ට් එක හැදුවට පස්සේ next time ඔයා ලංකාවට ගියාට පස්සේ බයෝමෙට්‍රික්ස් දෙන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ බයෝමෙට්‍රික්ස් දෙන්න අපිට යන්න තියෙන්නේ බත්රමුල්ල ඔෆිස් එකට. ඉතින් මම මගේ පාස්පෝර්ට් එක රිනියු කරන්න ඔක්තෝබර් මාසයේ මුල් සතියේ හයි කමිෂන් එකෙන් ડોකියුමන්ට්ස් එක සබ්මිට් කළා. ඉතින් බලමු කොච්චර කාලයක් යනවද මේ පාස්පෝර්ට් එක රිනියු වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ මම පාස්පෝර්ට් එක ආවට පස්සේ මම වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්නම් කොච්චර කාලයක් ගියාද කියලා. ඉතින් හිතනවා මේ දේවල් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාගේ පාස්පෝර්ට් එක රිනියු කරන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්. ඉතින් අපි මේ වගේ ඉම්පෝර්ටන්ට් කන්ටෙන්ට්ස් ගොඩක් අපි අපේ channel එකේ කරලා තියෙනවා. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් නම් please channel එක subscribe කරන්න, සහ මේ වීඩියෝ එකට කැමති නම් like කරන්නත් අමතක කරන්න එපා.